තෙරුවන් සරණයි පෙන්වත් ඔබ හැම දෙෙනටම සදැහවත්න බෞද්ධයා රූපවාහනී සමග ඒත් මිකව ජීවිතය ධර්මානු කොල්ල කරගන්න ටපික්ෂාවෙන් සිටින ඔබහැම දෙදිනාබෙනුවෙන් සෑම බ්‍රාස්්පතින්දා දවසකම ඔබ වෙනුවෙන් විකාශනය කරන සසරින් නිවනට ධර්මදේශනා බාලාවට අයත් තවත් දයිකත්වසත් ධර්ම දේශනාවක් සමාරම්භ කරන්නටයි බලාපොත්තු වන්නේ. ඒවෙනෙන් දේශනා පාත්වන්නට බෞධ අරුපවාහනේ මැදිරි පරිසරයට වැඩම කරනට ඒදනු. කහපොල ශප්‍රිස සද්ධර්මාරාම මහා විහාරය මරතන් කල්ල කරුණාගල චිත්ත විවේකාරාම යන උබේ මහා විහාරාදීශ්වර කම්මට්ඨානා චාර්වය පූජනීය තපෝවනේ අරිය දජ පින්වද ස්වාමින් වහන්ේ අපිහැම දෙනාමෙක්ව සාධනාද පාත්වමින් දම්ස බහමන්්ඩ පේට පිළිගනිබෝ. සාතෝ, සාධෝ, සාධෝ! ැ අද මෙවතුම් මූ සදධාරම දේශන අවස සඳහා සැද හැති දයිකත්වය ගැනමෙන් කටයතු කරන්නේ. මාරවිල පදිංචි බෙවලන් රද්‍රිකෝ සහ කොමුද නීේ ශ්‍රියාකාන්ති රෘත්‍රිගෝ ඇතුළු පැමිණි සිටින පින්බත් පිරි සැබසින්. සමන්තා චක්කවාලේසු අත්‍රගච්චන්තු දේවතා සද්ධම්මං මනිරාජ සුනන්තු සග්ගමොක්කදං දම්මස්ස වනකාලු අයංබදංතා දම්මස්සවනකාලු අයංබදංතා දම්මස්සවනකාලු අයං බදංත නමුතස්සේ භගවතෝ අරහතුෝ සම්මා සම්බුද්දස්සේ නමෝතස් භගවතෝ අරහතුෝ සම්මා සම්බුද්දස්ස නමෝතස් භගවතෝ අරහතුෝ සම්මා සම්බුද්දස්ස සද්දහ බුද්ධි සම්පන්න කාරුණික පින්වත්නි පින් අස්ශියල් දෙනා මිකරාසි වෙලා දදාව බෞද්්‍ය මාදිචාලය හරහා විකාශනය කෙරෙන එ සරෙන් නිවන්නට කියන මාතුෘ කාාව අයටතේ ධර්ම දේශනාවකට දායකත්වය ගත්ත බොම සද්ධාවෙන් ගෞරවෙන්. මරವල දිච ම ලෙන් රෘද්‍රග, සහකම දනිශවයා කාන්ති රද්‍රිග යන අය විසින්. අප අරමුණු පැහැදිලි කරලා පසු ධර්ම දේශන අවශසාන පුඥානු මදන සිද්ධ කරනවා. මා සිති බනහ එකක සිතින් බනහට තැන් පත් සින් සරීරය මෙතනතියල සිත විශර වෝත් ධර්මය තේරෙන්නේ සරීරස් ශාලාව තුළනං සිතත් ශාලාව තුළම තියාග් අනිකුත් කල්පනා සාාලාවෙන් ලීටි ගම දැන් අභ්‍යන්තරය තුළම සිත තියාගංචි තකට ධර්මය වැටහෙන ලෞතරා බුදුරජාණන් වහන්සේද උතුම්මූ සම්බෝධීයට පත්වෙලා බැලුවනි කාටද දහම් දෙසන්නක ගුරුවරු දෙන්නෙක්ගාවටි ග්‍යානිි අලාර්කාලා මුද්ද කරාම පුත්තගාවට. ඉස්සල්ලාමිගේ ගුරුවරය බැලවා එයට බන කියන්ට බෑ එයඉන්න ආකා සඥ ඇතන බ්‍රක්්මොලෝක අරූපතලික. ැල වටගේ දරාම පුත්තලංගට එයා කොහෙදදින්නේ නේව සඥාඥාසඥා එතැන එයට බණකයන් ඩැත්්දේ කල් පනකරෝට පස්සේමට උදව්කර උපකාරකරපු පස් දෙනෙක් කිෙඩියා. මේ පස්තිෙන හොඳයි බණකන්ට බැලුව කොහෙ දින්නි කියලා ඉසි පතනන්නවා වරනාසිි බරණැස එදැක්ක තතාගතයන් වහන්සේ දුරජ්‍යවාගෙන ඇවිල්ලා සම් චතයවතු දන්න හිටනද තමයි මොනගේ හෝුණ පස්ස දෙන අඩිගහගෙන ගියා මිගදායට එතන සියලු දෙන වාඩි කරලා තතාාගතයන් වහන්සේ දේශනා කරනවා මහනින් මම යම්තා කල් රූපය අවබෝධ කලා ේතු අවබෝධ කළා රූප නිරෝධය අවබෝධ කළා රප නිරෝධගාමින ප්‍රතිපදාව අවබෝධ කළලාාජ ඒ අවබෝධ කරන තාක්කල් මං සම්මා සම්බුද්ධයි කියල කාටුවත් ප්‍රකාශ කල නෑ මානන මම යම්දවසක වේදනාව අවබෝධ කලාා වේදනාවේ හේතු අවබෝධ කලාා තු නිරෝධය අවබෝධ කලාාද එ නිරෝධගාමිණනි ප්‍රතිපදාව ඔවබෝධ කලාාද ඒටක් කල්මං කිසි කනකට මං සම්මා සම්බෝධයට පත් වෙලා කියල ප්‍රකාශ කල නේ යම් දවසක මම සං්ඥාව ඔබෝධ කලාාද එ සංඥාව හේතුව අවබෝධ කලාාදඒ සංඥා නිරෝධය අවබෝධ කලාාද සංඥා නෝධගාමිනී ප්‍රතිපදාව අවබෝධ කලාාද එ සම්මා සම්බෝධියට පත්වනේ නෑකි සම්බෝධිර පත්තුනා කියල මංකාටවත් ප්‍රකාශ කළි නෑ එ වෙන තුරු යම් දවශකමම සංස්කාරයන්න අවබෝධ කළාද එ සංස්කාරයන්ගේ හේතු අවබෝධ කළාද එ සංස්කාර නිරෝධය අවබෝධ කලාාද එ සංසාාර නිරෝධ ගාමිණී ප්‍රතිපදාව අවබෝධ කළාද එතෙක් මම සම්මා සම්බෝද්ධීයට පත්වනා කියලා ඉට කලින් මම ප්‍රකාශ කළි නෑය යම් දවසක මම සංස්කාරයන් අවබෝධ කළාද එ සංස්කාරයන්ගේ හේතු අවබෝධ කලාාදය එ හේතු නිරෝධය අවබෝධ කලාාදය එ හතු සංස්කාර හේතු නිරෝධගාමිණ ප්‍රතිපදාව පිළිබදවවාං යම් දවසක අවබෝධ කලාත් එතෙක්මං මම සම්මා සම්බෝධීයට පත්වනා කියලා ප්‍රකාශ කළල නේ යම් දවසක මම විඤ්ඥානය අවබෝධ කලාාද විඤ්ඥාන හේතු අවබෝධ කලාාද. එ විඤඥාන නිරෝධය අවබෝධ කළාද වි්ඥාන නිරෝධගාමිණී ප්‍රතිපදාව අවෝධ කලා එතෙක් මම සම්මා සම්බෝධීයට පත්වනා කියලා මංට කලින් කාටවක් ප්‍රකාශක වන්නේ මහනිනි මම දැන් ප්‍රකාශ කරනවා. මම රූපය අවබෝධ කළා මං රූපය හේතු අබෝධ කළ. මං හේතු නිරෝධය අවබෝධ කළා ඒ රූපය හේතු නිරෝධගාමිණනි ප්‍රතිපදාව මං අවබෝධ කළලා මම දැන් ප්‍රකාශ කන මන් සම්මා සම්බුද්ධය කිය මහන මම වේදනාව අවබෝධ කළා එ වේදනාවේ හේතු අවබෝධ කළා එ හේතු නිරෝධය මං අවබෝධ කළා එ නිරෝධගාමිනි ප්‍රතිපදාව මං අවබෝධ කළා මන් දැම් ප්‍රකාශ කරනවා මහන මම දැන් සම්මා සම්බුද්ධයි මහනනි මං යම්දවසක සංඥාව අවබෝධ කලාද සංඥාවේ හේතු අවබෝධ කලාාදඒ සඥා නිරෝධය අවබෝධ කලාාද සංඥා නිරෝධගාමිනී ප්‍රතිපදාව අවබෝධ කළලාද මං අවබෝධ කළා මන්දැ සම්මා සම්බුද්ධයි ම සංස්කාරයන්න අවබෝධ කලාද යම් දවසකඒ සංස්කාරයන්ගේ හේතු අවබෝධ කළාදඒ හේතු නිරෝධය අවබෝදධ කලාාද හේතු නිරෝධකැන හේතු අයින් අවබෝධ කලාාදඒසාස්කාරයන් පිළිබන්ඳව හේතු නිරෝධගාමිණ ප්‍රතිපදාව මං අවබෝධ කලාාද ම අවබෝධ කළලා මන්දැන් සම්මා සම්බුද්ධයි මහනෙන මම විඤ්ඥානය අවබෝධ කලාාද විඤ්ඥාණයේ හේතු අවබෝධ කලාාදඒ හේතු නිරෝධය අවබෝධ කලාාද ඤඥානය හටගන්න හේතු අවබෝධ කලා ඒේතු නිරෝ පඳ නිරෝධගාමිනි ප්‍රතිපදාව පිළිබඳවමං අවබෝධ කලාා මන්ද අවබෝධ කළා මන් සම්මා සම්බුද්ධයි. එනං රූප වේදන සංඥා සංකාර විඤ්ඥාන කියන ඒ ධර්මතාවයන්න අවබෝධ කළා හේතු අවබෝධ කළ ඒතු නිරෝධය පිළිබඳව අවබෝධ කලා නිරෝධගාමිනි ප්‍රතිපල්දාව පිළිබඳ අවබෝධ කළලා සම්මා අපට එහෙම කියල බේ. පට චලන් සම්ම සබුද්ද පහම අවබෝධ කලින් පහම අවබෝධ කලිත් නෑ හේතු අවබෝධ කලිත් නෑ හේතු නිරෝධ කලිත් න නිරෝධගමිනි ප්‍රතිපදාවට නිසියාකාරම බැස්සි එනිසා තාම සසරේ තතාාගතයන් වහන්සේ ගොඩ වන එනම් මේ ධර්මතා පහ පිළි බන්ධ හට ගැන්ම අවබෝදධ ක එහටගන හතු අවබෝධ කළ හේතු අයින් කරා හේතු නිරෝධ කළ නිරෝධගමිනි ප්‍රතිපදවානු ගමණ කළා සංසාරෙන් මිදුරා සසරක් නිවැනට බන කියන්නේ. දැ පිළිගන්නවනේද පහම අවබෝධ කලේ නෑ කියර හේතු අවබෝධත් නතාම් හේතු අයින් කරන නිරෝධ එකත් අවබෝධ කලින් නෑත. එන ආර්ෂ්ටාගේක මාර්ගය ඒකත් නිවැරදිව බැස්සි ොෝකොතර පැත්තර රස්ටාංගික මාර්ගවා දන්න එක දෙපැත්තත් න. ලෞකික ලෝකෝත්තර. ලෝකෝ ර් ටාංගික මාර්ගයට බැස්සිත් නෑ ඒනි සාපිතාම සසරී පිරිිනිවන් පාල අවුරුදු දෙදස් සයිසිය ගණනක් තමත් බැරි වුණා තවටික කාලේ තින්නේ. ඒකාල තුළ කරගත් නැත්තා. ඉන්න වෙනවා අපිට මෛත්‍රී බෝෂතාණන් වහන්සේ එකවත් මිනිස් වර්ෂ වලින් පනසත්කෝඩි පනස්නමලක්ෂ අනුහදදා සාරසි අති සතරක්තිය මිනිස්වර්ෂ වලින් පනසත්කෝඩි පනනමලක්ෂ අනුහදදා හාර්සියති සතරක්තිය හැබැයි පිටියොත්නොදයි මනුස්්‍ය ජීවිතියක් මලබාගෙන ංගවි කල මන්ද බද්ධහත් නැතුව ධර්මය තේරුම් ගැනීමට සුදුසු මනසකුත් එක්ක හිටියොත් හොඳයි හොහයිදී කියලා සහතිකය දෙන්නේ කවු ඒකදැට කෙන ගුත්නේ සංයෝජන ධර්මයන් ගැන මවු පසුගිය දේශනාවල තිීන සංයෝජන පහක්කිව්වා සක්කායි දික්්ටි විචි කිච්චා සීලබත පරාමාසි කියල සංයෝජන තුනක් නැති කරන ආකාරය පසුගිය දේශනාවල තිීන? කාමරාග පටිග අනාගමී මාර්ගයටේන එපලයන්ටේන ක්‍රමය පසුගේ දේශනාවල තියෙනවා ඒ පහට කියන්නේ ඕරම්භාගේ සංයෝජන අද කියනවා උද්්‍යම්භාග සංයෝජන සංයෝජන කීද දහ දස සංයෝජන සංයෝජන දහයම ක්‍රියාත්මක වෙන තා කල් සසර සංයෝජන දහය මිදුුණාද නිවන සකායිදිටි විචිකිච්චා සීලබස පරාමාස කියන සංයෝජනතුන් අවසන්නම් බව හතකට සීමා අටවෙනි භාවයක් නෑහ ඊට කලින් තම ප්‍රාර්ථනා කරගෙන එනාකාරයටට යන්න පුළ ඉගව භවිදිත් පුළුවන් ඉළඟ දෙවිනි භයත් පුළුවන් තුගෙන භවයත් පුළුවන් එයා කරයට පුුවන් සාකෘදාගාමි වනොත් එක පාරක් කියෙනවා කාමලෝකි අනාගාමි කාමරාගේ පටිග අත්තවසන් කොළුත් නගාමි ආගමනයක් නැහැ සුද්ධාවස පහෙන් එක ප්‍රතිසන්දියාරගෙන පිළිවෙලින් අක නිට අවි අතප සුදස්ස සුදස්යක නිිට් එක නෙට්කෙන බ්‍රහ්මෝලෝකින් හම පිරිිව පාන හෙ කාමලෝකවල්ටෙන්නේ එ තිරි සංයෝජන පහකිනවා රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිච්චා දැතුව අර කලින්කිව පහතින මොද එක නැති කරගන්න ක්‍රමය පසුගගේ දේශනවල තිෙනවා එක ගරගන්න හැමදා මහනෝ සරින්නි එනං රාගකය ඇල්ලිනවා. රූපරාග සමහරය කාමලෝක හොදනෑක් කියලා චර ්‍රක්මෝකන් භානා ක වන්නේ ඒ පිරිසාක් එදත් සිටිය අලර් කාමල උද්ධකරාම් කුත්ල ද එද සිටිය සිත සමාධිගත කරලාඒ සමාධිය වඩල සමාධිය දියුණු කරගෙන රූපාවිච්චර දිහාන උපදවලඒ බ්‍රක්්මෝකවල ප්‍රතිසන්දිිගත්තාය එදත් සිටිය අදත්තින්න සමතය වඩල දෙහාන දෙහාන අපි එපා කියන්නේ ප්‍රශ්නයන්නේ හොඳේ ඒක විදර්ශනාවට පා දෙක කරගන්නට ඕනිේ ධ්‍යහාානවලින් නිවන්දකින්න බෑ විදර්ශනා ප්‍රඥාවෙන් නිවන්දකින්න පුළුවන් ඒ නිසා හැබැයි බුදුරජාණන් වහන්සේත වඩ අනාගාමි පුච්චලියටත් ත්‍රූපරාග තියන බව පෙන්න්නනවා ඒ අවසන් කල තියනෙන සක්ක දිට්ටි විචිකිිත්චා සීලපස පරාමාස කාමරාග පටික කියන සංයෝජන පහ විතරය අවසන් කල තියන යාට තව පහ එ රූපරාගේ අට ති නවා ඒගැන රූපාාවච්චර බ්‍රක්්මලෝකක උපදින්නයාට සිත් පහල වෙන්න පුළො රාගකයන් එතන සිත තියලා ර රපචර බ්‍රහ්මලෝක දසයක්ති අසඥ තලයයක්ේ රයා සිැතිතිය අඩ පුළාන් තන අරූපරාග එයා කැමතිනන්ගේ අරූපතලේක සිත තියන්න පුළුව අරූපතලේකඒන්නේ ආකසඥ තින වි ජාතන අකායතන නිවසඥාස අරූපරාගත්තය අඩතින රූපරාග අරර එයට මානයක්තිීන මානීකය සිතුවිල්ලක් විතරයි මානීකන එක ගොඩනගෙන්න්නේෙ කො හිද සිත හැබයි සිතට අරූඩ කරගත්තට මානය එක පෙන්නනවා විවිධ චර්යාවන් තුළ සිත පෙන්න අන්න බෑ නිමානය සිතතුලට නේ සයමාන සදිසිමාන හීනමාන මමහාවල්ලාට වඩා උස සිතතුල නේද ඇති වෙන සිතවිල්ලක් විත රයි නේද. ඔය සිතවිල්ල හොඳයිද නාමධර්මයක් සිත හැසිරෙන ආකාරයඒ සිත හැසිරෙන ආකාරීග භව්‍යතීරණය කරන. මාන යොත්ත පුච්චල ොහ දපදන්. මනුස්සලෝකටාවත් ඔයත්තු දැකල තියෙනවාමින් දින හතකට හතක් වෙනස් කරන පාරදිගේ ඇවි්දිලගෙන යන තල්ලතුවලින් මඩුගහගෙන සාත්තර කියලා හිරිලාවූ හම නටෝල චිත් දැන් ඒ අයිලා නිවසටාවත් පුටුවක් අදදිනෝ ඇයි හැමුණ එනාම රූප දෙක ආකාරයට සකස්ුන. ප ප පහත් කොලවලපදදි බව බුදුරජාණන් වහන්ස පැහැදිියීමම දේශනාක පහත්ුළවල ප්‍රති සඳදිගන් මානක්කාර එ හොඳයිග අපේ අපට යම් දෙයක් තියෙන හොද නැත්ත අපි හොදදේ ගන්නවද හැබ මේ ධර්මතාව තියාගෙන ඉන්නවද නෙද්ද හොදයි කියලා හිතන දැතියාගට හොඳයි කියලා නැත්තං හොද නැත්තං ඒ ධර්මතාවට මොකද කරන්නො දෙැ රූපරාගේ අයින් කරන්න කියන්නේ ඇයි බුදුරජාණන් වහන්සේ. රූපරාගේ ගැන රූපාවචර බ්‍රහ්මොලෝකවල උපදින්නට හේතුවෙන කුසලේ රූපවචර කුසලයිඒ අනිත්‍යය නිසා එක අස්තිර නිසා එක තාවකාලික නිසායි බුදුරජාණන් වහන්සේ ඒ රූපරාගයට එලෙන්ඩ රචර බ්‍රක්්ම ෝකවලට එලඩ් එපාන් කියන්නේ ඒක නිත්‍යද ස්තිරද සදාකාලිකද නඒ සෑමතැනටම ආයු කාලයක් තියෙනවා ඒනිසාතම එතතාගතයන් වහන්සේ දේශනා කරන්නේ රූපාාවච්චර බ්‍රක්්මලෝකයක් අසංජතලය කල්ප පන්සීයයි රේ සෑමතැනකට ආශ්‍යයක් තියන ආශ්‍යයක් තියෙනවාන නිත්‍යයි අස්තිරයි තාපකාලිකයි අපි අවශ්‍ය කරන්නේ අනිත්‍ය අස්ථීර තාවකාලික දේවල්ද නිත්‍ය ස්තිර සදාකාලික දයත්. ඉන් නිත්‍ය ඉස්තිිර සදාාකාලික දේතුළ ජාතියක් නෑ. ජරාවක්නේ ලෙඩරෝගනය මරණයක් නේ සෝකයක්නේ කනගාටුනේ හැඩීම්නේ වෙලපීම්නේ කායික දුක්නේ මානසික දොම්නස්නේ ප්‍රියන්ගෙන් වෙන්නීම්නේ මැති ච්චිලන් සමග එකතුවීමනෑ. කැමති දෑ නොලවීම් නෑ අකමැති දේවල් ලැබීම් ඒවත්න එතන හොදයිද එත හොයි සදහටමනයිවා. එ එතන හොදයි. එ අපි අන්ඩෝන නරක තැනටද එකැන්නේ අනිත්‍යස්ථීර තාවකාලික තැනකටේ දයනවාද මේ ධර්මතාවය නය කවම කවදාවත් ක්‍රියාත්මක නොවෙන. ස්තීර සදාකාලික තත්්‍යයකට පත්ති න. ඒ ධර්මතාවන් සදාකාලිකෝමයින් කරන තැන තමයි නිවන ඒනිසා බුදුරජාණ ව දේශනා කන නිබානම් පරමං සක නිර්වාණය තරම් සුවයක් ඇති තනක් ලෝකෙ කොහොත් නෑ න රූපාාවචර බ්‍රක්්මලෝකයට ඇලෙන එපා අපේ හොඳට කිවී අරූපාචර බක්්මොලෝකවල තායිශයක් තියනවා අකසඥ එඇතනී විසිදාහයි විඥාන ඥායතනය කල්ප හතුලිස්්දාහයි ආකින්ංඥායතනය කල්ප හැටදාහයි නේවසජාඥාසං ඥාතනය කල් පසු හරදායි. මහනි නනිත්ත අස්තිර තාවකාලික. ඒනි සාහිතන සිතති අන්ටත් එපා මොකද කරන්නේ න. ඇැබේ තාවකාලික වස්සයෙන් ඉන්න පුළුවන් තාවකාලික වස්යෙන් ඉන්න පුළුවන් කියන්නේ නීවරණ ක්‍රියාත්මක වෙන්නේ පංච නීවරණ සමච්චන්ද ව්‍යාපාද තිීන මිද උද්දච්ච කොකුච චිච්චා කියන ධර්මතාමයන් ඒ කාලසීමාව තුළ ක්‍රියාත්මක වෙන්න ඒ නිසා බුදුරජාණන් වහසේ දේශනා කරන විස්කම්බන වසයෙන් ප්‍රහීනයි. තදාංග වසයෙන් ප්‍රහීනයි කමටහන තුළ සිත තිබ්බ ගම. එකන මොහොතටයින් වෙනවා. දිහාන තුළ ඉන්න තාකල් විස්කම්බන වසෙන් නීවරණයින් වෙනවා. සමුච්චේදවසයෙන් අවසන් වෙලානෑ දිහානෙන් ලකිට්ට ගමන් ඒ හාන ආශෂ වරවච්ච ගමන් අයි මොනාදන්නේ ආයන නීවරණය අන්න වායි වහනෝ නිවන එහම් අරූපරාග එකත් එපා ඉදුරජන්නස දේශනාය කරනවා ඒ උද්දම්භාගිය සංගෝජන නමුත් මේ මනස ඒතුළ රැදිල රදවගත් ඒ තුළ මනස පැඩලිච්ච පුද්චලයෝ ලෝක නෙද ඉන්න? විදර්ශනා භාහමනාව කියල දෙන්නේ විදර්ශනා ප්‍රඥාව උපදවාන් වෙන ආකාරය විදර්ශනාව තුළින් නිවන්දකින ආකාරය කියල දෙන සුළු පිරිසක් ගොඩා පිරිස යින්දයාාවයහමති ගොඩා පරිස තම සමතයතම කියලදන්නේ ජාන උපදවල බ්‍රහ්මලෝකව ප්‍රසන්ධිගන්න ආකාරය සුළු පිරිසක් කිය විදර්ශන ප්‍රඥාව තුළින් නිවන්දකින නිවනට යන මංගකය. බුදුරජාණ වහන්ස දේශනා කන හෙනම් අරූපරාග්‍යත් එ තර මාන හොඳ ද? තවත් කෙනෙකුඩට වඩා හල ඉහලිින් ඉන්න බව තමන් හඟවනවා වචචනයෙන් හඟවනා හවස්ථාතියනවා. නැන්ත ඕ අපේ ගෙදරට ගැෙන ලස්සන හොඳ වාටින උපකාරය නැ කියන්න ඇද හලපාලයිට අපේ ගෙර වෂෙන් මේසියක් ගෙනවා මහත්තේ ජන වී ලක්ෂේ කහමමාරක් විතිරෙනවා. අල්ලපු ගෙදරට ගිල් කියන නැති. හත්තමගේ උපන්දින රදුන්න මාල අතරම් මාලයක් එකගේ ලක්ෂ පහයි අරෙද්දාගන කියල පෙන්ම මකත්දප සිතුවිට පෙන් වචනයනුත් ප්‍රකාශ කරලා සරේරනුත් පෙන්නල ඇැේ ප්‍රතිසන්දිය ද මේ බහි මන පෙන තිටිකක් තිහල ඉග නරගුලටට අයිත ගොලු තන් ත මල පෙන්න බලතිී නැ නැ. ඒගට සි හදාගන්න අපට පෙන්නලට නෙල්ලි හැබැයි ගවට ප්‍රතිසාන්දිය දැතවට මානය පෙන්න්න දයාල මානයක් පෙන්න්නඩ නොද දැරමංකිවර තල්ල තුූලින් වට කරගෙන සතියෙන් සතියට තැම් මාරු කර කර යන අය කඩව මානයක් පෙන්න්න ට නොද ඇයිගේ ඇයි පෙර බවි පෙන්න්න ලනගී දැම් පෙන්නට හොඳ ඉදිහෙන මානය ස් කියල හිතන අප කො සිල්ගත ඇතිවරන්න ො ගුණයක්ක්නය මොනගුණද අපිනම් සිල්ගන ටඩිය ගුණිය අපිගවති නැද්දම හිතන සිතුවිල කරන විනාසයක් මේ කරන්නම සිතු විලි විසි මානය නමති සිතුවිල්ල නැද්දහ ගුණ ස සී සත් ධන ගසස් උගත් කමින් උසස් ස මාන බුදුරජාන් වහන්සේ තිබද එක පුද්චල කෙවිල්ලා බුදුරජාණන් වහන්සේ වාඩිලන්න පැත්ත හරි මානක්කාරය එකන බුදුරජාණන් වහන්සට වට බයිසයි කතා කලා කියයි මේ බදුරජාන්ස බාලයි කතා කරයි කියලා එහටයනෝ අප බලන්න බුදුරජාන්සදේ අම හට අයි බල්ල බුදුරජාණන්ස අයි හටයන ඔය කීපර කහටම අරගිය බුදුරජාණන් වහන්සේ කිවා බාමුණ මාන ඇති වැඩන්න ාවන වැඩක් වැඩි කරගෙන අන්නකිවා අර මෙ මානය පිෙන න කන්නේ එදැන් බුදුරජාන්සේ බාලයි අඩේ වැඩිමල් මේ කතා කරය කියලා. ඇ බුදුරජාන්සයගේ සිිත දැක්කා සිතදැකරක් කියන බමුණ වැඩක් කර ග්ඩාවන වැඩේ කරගෙන යන්න්න මානින් ඇති වැඩේ මොකද්දිි කෙවා. ඉරිපස් සේල වාඩි එ මාන වැඩත් තින? ගියන්න පුලන්ද ඒ බහිු බවටු පකාර වෙනවාද මේ බහිටු පකාර වෙනවාද ඒත්න හැබැ සිතේ තියෙනවා ඔවුදන ති ලේසියක් නෙමයිද අකුසල ධර්මයන්න මීද සාසරට බඳන ධර්මතාවයන්නමීද සසර දුක්කුපදවන ධර්මතාවයන්න මීච ඒ ධර්මතාවේ හොඳයිද එහෙන අයි කරන්නඩුුව එහෙන අයින්කරන්න න්න තේරුම් ගත්ත අබෝධ කරගත්ත වටහගත්ත මේ ධර්මතා බෙහොඳ මේකයි සදිිශිමාන ඉගරන සදදි ශමාන ර ශේජමානකය හළි වා සහරයට තින සදිසිමාන සමානයි. අයයිගොලන්ට පුලන්න අපට පුලන් එහම කියන්නේද ඔකරල බලන්ටි කියඩු ගහෙනයි ගොල්ලන් අයිගොලන්ට අඇ තින්නන්න අපටත් තිනවා. එවලන්ට පුලන අපට සමාන කල කතා කරන්න. ඒකත් මාන ඉනමී. ති වට මධර්මයක් විතරයි එක චිතක්ෂණයක් තුළල ඇති වෙලා නැතිීනවා බුදුරජාන් වහන්සේ කාටප් පෙන් ෝ හැබ අප බුද්ධා සරන් ගච්චා කිය සරණං ගච්ා අනුව යන යනවාද යනන මේ අයින් කරන්නඩෝ නෙද නැද අයිකල ද sí ා දම්ම සරණ ගච්චා සංගසරණ ග්චා හැබේතකහමන හැබ අනුව යන්ඩෝනන ඇයි අපි බුදුර ජන්වාන්සේ මෙහම ප්‍රකාශ කළේ මේ දුකෙන් නිදස් කරට සංසාර දුකෙන් මුදවන්ට සසර නිවනට එන සදිසිමාන සමානයි කියල ගන්න එක ඇති ප්‍රෝජ්නය ුත්නයන ීනමාන හිීනමාන ඒැන සහරකැන අප ල ත එක් හැපෙන්ට බෑට කළුගල්ලොල ලුවග ගන්නට වැඩි හොඳද නිකග එම කියනනේ අතරු සෙහල් මැස්සුරගනගේ ෝයන් බැි නැහම හිතනවා එම කියනවද බුදුරජන් වසිට මානය තිබබද අපට තින රහත්්‍යන ගම්ම තිීරු. අර නාගාමයක්ක නටත් තිීන සිතුවිල්ල හොඳයි ද? සය මානත් එපාහ කවද ඉඳලති. සදිෂි මානත් එපහ. ඊීන මානත් සිල් ක ටර ධර්මයක ව විතර මේ රප ධර්මයක්තක බැඳදිල තිෙන න ධර්මයක් විතරයි ඔහේ සිතට ක්‍රියාත්මක වෙන්න දෙනවා. සිතයි ධර්මතාවය තුළ පැටලිලා පටල වල ගිහිල්ලා තෘෂ්නාවත්ක වෙලිලා ගිල්ල ඒග භවට දාන අරර මංකිවේ ධාන තැනේ මනුසාත්ම භවයක් ලැබ තිරිසගත් මහයයක් ලැබවත හෙමයි ඉතාම පහත්තැන කුපදන්නේ තිරිසංත්මල තිරිසංආත්ම භවල බලා උසස්තන් වල ඉන්නවනනිනදද ලොක මලිකාවල්ල ස්සිටු මැදුරවාගේ ගෙවල්වලන්න ඔ හොඳ සත්තු නැති ජර්මන් සෆටබ දගොල් කියන හැබැයි තිරිසං පාරය ඇවිද විදින්න සත්ට පොලලින් ගන ගල්ලලින් ගණ අතරහ විච්ලගන්න. දරස්ගල්ලට නැනය එනම් හීනමානයත් එ සදදිශමානයත පසිු වෙල්ලක් විතරයි නාම ධර්මයක් විතරයික චිතක්ෂය තුළ ඇති වෙලා නැතිවෙනවා ඇැබයිඒ චිතක්ෂණය අවසානය අප අරමුණ වත් ඒ මානයස් එක්ක පැටලිච්ච සිත අපි වදාන්නේ. ඒ පහත්තනකට අද ඒනිසාතමයි බුදුරජාන් වහන්සේ කයින් කරන්න කියන් එන රූපරාග්‍යත් එපා අරූපරාග්‍යත් එපා මානය එපා උද්දච්චය උදද්චකන සිතුෂනය වික්ෂිප්ත වෙන. ඒක උද්දච්චය කියරකෙන ගොක් කියන උද්දච්ච කියයන හංකාරකමකය න ඒකන උද්ච කියයන ශනයෙන්ක්ෂිත වික්ෂිප්ත වෙන උද්දච්චය තියන කෙනට සිත සමාධිවෙන්නේ සමාධී විරුද්ධ වච්චිනය උද්දච්ච කිරක්කයෙන් ඒ උද්දච්ච හේතු තියෙනවා එවට හේතු තමයි යම් යම් දේවල් පිළිබාන්ධව බලවත්ව අපේ මනස්ස සටහන් වෙලා තියෙනවා යම් යම් දේවල් කුඩාකාලේ ඉන්දල මේ කාලෙවෙන්නකට අපේ ජීවිතය වෙච්ච වැදගත් සිදුවම් තියනවා ඒ අපේ මනසේ රැදිිල ති නොද නැත් අන්නේ වර්ත යන සිතසන ක්න න නික ලා මපුచි කාලකලගගේ හිමයි මගේ පන් හි මයි මහිමයි දැेंगे ම ල අධ වශය තමන්ගේಆමත නැතිවනානගේ නැති වෙච්ච දවස් ඒ එදා ඒසි දුුවීම් තමන්ගේ මනතුරකට भाාचන නන නතන් තමයි යාම්ලක උපාධයක්හ මගත්ත දවස්ය. ද ඒවා මනසේ රැදිල නැද්ද సන සිනवा යනवाන. එක ද කිය එක විරද්ධ වච්චනය තම මමාධී කියර කියන්නේ. උදච්චයට යන්නන්නේ සමාී ගියොත්තා අපහු ගණ්ඩ කියන බදුරජාණ වහන්සේ යි මොකදර ඒවත් අදිින් ග්‍රහණය කරගෙන මනස එනිසයි වට සිතයයාන අපහු ගණඩෝනය ඒවට ගැනවන නීවර්ණය කට තමයි ගිය කාමච්චන්ද ව්‍යාපාද තිීනමින්ද උද්දච්ච අරිහත්තයට යන කම්ම තිීනවා. ගයි ගන්්ඩ කියනවා. අයි ගට්ට ම නිවර්ණන කමටානයයි සිතතියන් ආනපනසතින මෛත්‍රයන බුද්දුගුණන්නා මරණා නොස්්මතින ඕන කමටාන එටකොට උද්දච්ච අයිගෙන. හැබැ ඒ ධර්මතාවයට සිත අපපව හරවල දෙන්නේ සති හා යෝනි වමනනිසිකාරයහි. සතියකිව සිහිය. ඒ සතිය සම්මා සතියයි නිවර දිසියි. යෝනිෂශෝ මනසිිකාරයකිවේ ගියගමන් අල්ලගත්තා. හටගත් තැන ල්ගත් යෝනිකය උදදින තැන සිතති බහටගන්න තැන යනකොටම අල්ලගත්තා සමහරයටහෙම බෑන ගිහිල්ලා ගොඩාක් වෙලා ඒ තුළ හැසි රිලා සිත හොඳ රව්මක් ඇවිද්දර පස්සතමයි කල්පනා කන මංම භාවනාවට වාදීල හිටියේ මං ආනාපන සතිී හිටේ මෛත්‍රී කරග හිටියේ මේ කොහෙදගී එම වෙනවී එකොට උද්දච්චයකයනඒ සිත වික්ෂිප්ත වෙනස්සනේ සමාධීකයන් එක ගයි නිශ්චලෝ පිහිටියා අරමුණේ රැන්දිලා තේරෙනවත් රහත් වන කම්ම තින රහනොස්ට රහත් වෙන කම්ම තියෙන රාතන් වහන්සේට නහ රහත්වන කම්ම තිය රූපරාග අරූපරාග මාන උද්දච්ච අනත්තික අවිද්‍ය අවිද්‍යාව රහත්වන කම්ම තින දැම්මොකක් දවිද්‍යාව කියන්නේ අවිද්‍යාව නැතිකරගණ්ඩ නම් බුදුරජාණ වහස දේශනා කරනවා දම පිළිබඳවම කරුණු රණ ගොඩා ක්‍රශයක් කියදිලා තියෙනවා. එතමයි ස්කන්ද පහක් තියෙනවනි රූපස්කන්ද ඒ සුද්දාාශ්්‍රික කලාපය සොත්‍රම හදහතුන්. වේදනස්කන්ද ඒ නාමධර්මයක් විඳින බින්ධනයක් විඳීමක් නාමධර්මයක් වදනස්කන්ධ සංඥාස්කන්ධ කියන්නේ හඳනාගන්න ස්වභාාවයන් සංඥාකයන්නේ හදුනාගන්න ාහයයි රූප සබ්ද ගන්ද රස්ස පහත්ස අරමුණු හඳු නගන්න. ඒ සඥාස්කන්ද ර රූපස්කන්ද බේදනස්කන්ද සංඥාශකන්ද සංස්කාරස්කන්ද. සංස්කාරර්ක්ෂකන්දකිවේ පින්සිතුවිලි නරකසිතුවිලි අකුසල් පින්සිතුවිලි කියන කුසල් නරකසිතුවිලි අකුසල් ආනිච්චා බිස්් සංකාර කියනවා අරූපාවචර දෙහනවලට. ඒ සංස්කාර. ති ංස්කකාර ගොඩ ය සංකාර වචී සංකාර චිත්ත සංකාර සේ සංකාර කෙලගත්තුත් මුළු විශසේ තියන සියල මදේව යාදි වශයෙන් තිීෙන නමුත් මේ සංස්කාරකයන්නේ පින් පව් ොර ආනෙච්ජාබි සංකාර කියන්නේ අරපාාවචර ධ්‍යහාන. අන්න ස්කන්ද සංස්කරස්කන්දය තිීනද සංඥාස්කන්ධයක් තිීනවද වේදනාස්කන්ධයක් තිීනවද රූපස්කන්දයක් තිීන විඤ්ඥානස්කන්ධයක් අරමුණ දැන ගන්න. රූපයේ පිළිබඳව දැනගත්ත සිත චක්කු විඤ්ඥානය. ඔන්න ගොඩක් ස්කන්ධයක්. සබ්දය පිළිබිබන්ඳව දැනගත්ත සිත සොත විඤ්ඥානය. ගඳ සුවඳ පිළිබඳව දැනගත්ත සිත ගාන විං්ඥානය අරමුණ දැනගන්නවට විඤ්ඥා කියරකයි. රසේ පිළිබඳව දැනගන්න සිත චචවහා විඤ්ඥානය. පහස පිළිබඳව දැනගන්න සිත කාය විඤ්ඥාණය. අරමුණ පිළිබඳව දැනගන්න සිත ්ාය තිව විඥානස්කන්දයක් මේ තියන සැඟවුණු වර්ථයක් මේ පහේම තියෙන්නේ හැගි චාර්තයක් හැගි චර්තය මේ අවිද්‍යාව විම්ම දෙන්න කැන් එක විද්‍යාව විස්තර කරණක පේගානක ඒස්කන්්‍යයන්ගේ සැඟවුණු අර්ථය ගන්නව නලිය රූපස්කන්දය රූප කියල කතාරට සතර මහදතු. වේදනාස්කාන්දය ස්පර්ශ ප්‍රත්තිය. නැහැ කියනනෑ යම ඔප්පු කල්ල පෙන්නන්න පුළො විදන යමිසිකෙන න්‍යහත වශය ස්පර්ෂ ප්‍රත්තිය ස්පර්ශයක් නැත්තම් දින්න බෑ නාමධර්මයක් නාමධර්මයයටට ප්‍රත්තිය වී. ස්පර්ශය කියන නමධර්මයක් වේදනාව න නාමධර්මයයක් ඒ නාමධර්ම ස්පර්ශයනැමති නාමධර්මය වදනාවන ති නමධර්මයට ප්‍රත්තේ තේර නවද කියනෙක්. අන්න සැඟවුණු අර්ථය ගණ්ඩෝනේලියට. සංඥාස්කන්දය නාමධර්මයක් ඉස්පර්ශය නාමධර්මයක් ඉස්පර්ෂ ප්‍රත්තියෙන් සං්ඥාස්කන්දය. රූප සංඥාගත්තත් ඉස්පර්ස වෙන්නපේ රූපයට ඉස්පර්ස වෙන්න ඕනිේ. සබ්දයට ගත් සබදය හඳුනා ගන්න ස්පර්ශවීම නිසා නැත හඳුන ඇනබේ ගඳ සමද හඳුනගන්න ස්පර්ශවීම නිසා රසේ හඳුනගන්නෙත් ස්පර්ශවීම නිසා. පහ සාඳනගන්නෙත් ස්පර්ශවීම නිසා. අරමුණ හඳුන ගන්නත් ස්පර්සවීම නිසා. හැබයි අපි කියන. අඳනගත්ත ය කෞද් අන්ඳන ගත්තේ ඉස්පර්ස ප්‍රත්යෙන් හට ගත්තා කියලා දැක්කන එදක්කින දර්ශනය සත්‍යය ඉස්පර්ස පයෙන් එන සැඟවුණන අර්ථය ගණ්ඩෝනී ලීට වේදනස්කද තිස්පර්සෂ ප්‍රත්තියෙන් සංඥාස්කන්ධයයක් තිස්පර්ෂ ප්‍රත්යෙන් සංස්කාරස්කන්දය ඒත් ඉස්පර්ෂ ප්‍රත්තිය දිීවට රසයක් කිස්පර්ෂ වුනොත් රස දැනගන්න සිටක් හැදී නත් කවදවස් ත කෙදෙන්නේ පිළිගන්නවන එදොර ස්පර්ෂය න දෙක කරලා දුන්නේ. ස්පර්ශය ප්‍රත්ථය වෙනවා සංස්කාරයට සාාස්කාරකිවී කර්මවලට රසේ මිහිරිනම් ලෝබ චේතනා ආසාාවෙන් විදිනවනි ලෝබ චේතන ඇති චේතනාගැන කර්මයෙන් හරිදි ලෝබී ගැන චේතනනා ත ලෝබ චේත ලබත චේතන වන්න කරමය පැහැදිලිද රස තොර රස තන්නාවට වැඩෙන. ඒන ඇතුර සංස්කාර ස්පර්ෂ ප්‍රත්යේද ඉස්පර්ෂ පත්. මොඳයි විඤ්ඥානය ඉස්පර්ෂ ප්‍රත්තිය විඤ්ඥානය නාමරූප ප්‍රත්තය සංස්කාර ස්පර්ශ ප්‍රත්තේ විඤ්ඥානය නමරූප ප්‍රත්තයෙන් විඤ්ඥානය නාමරූප ප්‍රත්තියෙන් කියන වේදන සංඥා සංස්කාර කියන ධර්මතාවයන් එක්ක තමයි මනස තියෙන්නේ තොර වේදනා සංහ ශස්කාර කියන්නේ නාමධර්මයන් ඒ ධර්මයන් පැටලිලාඉන්න මේ රූප ධර්මයන් එක එතුට නාම රූප දෙකයි නාම රප දෙක ප්‍රත්තේ වෙනවා වි්ඥාණීට අන්න සැඟවුණු අර්ථය ගත්තා තො රූපස්කන්දයේ සැඟවුණු අර්ථය ගත්තා වේදනනාස්කන්ධදයේ සැඟවුණන අර්ථය ගත්තා සංඥාස්කන්දය සැඟවුණනු වර්ථය ගත්තා සංස්කාරස්කන්දයේ සැඟවුණන අර්ථය ගත්ත විඤ්ඥානස්කන්දීය සැඟුණු අර්ථය ගත්තා දෙැම මුලින් කිව්වනි බුදුරජාණන් වහන්සේ සම්බෝධයට පත්වනා කියල ප්‍රකාශ කළේ රූප වේදනා සංඥා සංකාර විඤ්ඥාන කියන ධර්මතාවයන් අවබෝධ කරපු නිසා. හේතු අවබෝධ කළ. හේතු නිරෝධ කළා හේතු නිරෝධ එ පිළිබඳ මං අවබෝධ කලා කි. ඒතු රෝධ කරන ප්‍රතිපදාව පිළිවෙත මං අවබෝධ කළා.ඒ අවබුද්ධ කරන්න ටාකල් මං සම්මා සම්බුද්ධය කියරකිව. නැහ යම් දවශක මං අවබෝධ කලාද සම්මා සම්බුද්ධයි කිය ප්‍රකාශ කරනවා කිවා. දැන් ඉහෙනම් අපි එතුකොඩ රූප වේදනා සං්ඥා සංකාර විඤ්ඥානය කියන පහි සැඟවුණු අර්ථය ගණ්ඩෝනෙද නැද්දිලීට්. විද්‍යා. නොතේරෙන තාකල් නොවැටහෙනතාල් අනවබෝධය තුළ ඉන්න තාකල් අිද්‍යා තේරෙනද කියන එක පැහැදිලිත් එනම් ඒ ස්කන්දයන්ගේ සැඟවුණනු වර්ථය මනාව අවබෝධ වනත් දැතු හේතු අයින් කොළොත් රූපස්කන්දය හටගන්නේ සත්‍රම හදාතු හරි තර බුදුරජාශය අවබෝධ කලා හරික සත්‍රමහදාතු ඒ සතර මහා දහතුන්ගේ පටන්ගැන්ම හැඩේ පැවැත්ම විනාශ්‍ය තීරණය කළේ කර්මයයි. බුදුරජාණන් වහන්සේ අවබෝධ කලා හේතු රූපස්කන්දය අවබෝධ කලා සත්‍ර මහදාතු හැටියට එක හේතු අවබෝධ කළ කර්මයෙන් හැදි චාකාරයට තේරෙනනවද කියන නිරුද්ධ කලා මකදද හේතු නිරුද්ධ කලා බුදුරජාණන් වහන්සේ ඒ හේතු නිරෝධය අවබෝධ කලා එන කර්ම අවසන් දදුරජාන් සයි කර්ම කරද අපි කුසල කර්මට කර කුස කර්ම නොදන්නම හිදයින. අන්න බුදුරජාණන් වසේ දේශනාය කරනා එන ම රූපය අවබෝධ කලා රූපය හේතුව අවබෝධ කළලා රූප නිරෝධය අවබෝධ කළලා ඒන මංයි කර්මය හැදයි න ඒ ප්‍රතිපදාව මං අවබෝධ කළලා ආර්ස්ටාගික මාර්ග ම අවබෝධ කලා දැ ගොි තොර වේදනාස්කන්දය අවබෝධ කළ ේදනාශස්කන්දේ හේතු අවබෝධ කළ හේතු නිරෝධ කලා එක අවබෝධ කලා හේතු නිරෝධය අවබෝධ කළ එ නිරෝධගාමිනි ප්‍රතිපද අවබෝධ කළ දැතකොට සම්මා සම්බුද්ධය. දැි එොර විද්‍යාද අවිද්‍යා දැ අවබෝධ කලා නැද්ද අවබෝධ ක නැත්තං මොකේද. එනි සතම අවිද්‍යාකි වේ එන අවබෝදධ කරන්න පුළුවන් දමින්. අවබධ කරන්න පුළුව. තොර සංඥාස්කන්දය අවබෝධ කළ සංඥාස්කන්දය ඇති වෙන හේතු අවබෝධ කලා ස්පර්ෂ ප්‍රත්තෙමයි වෙන ධර්මතාවකින්නේෙමි. ඇබේ දිගට හොයගෙන ගියත් චදරගේ කියෙනන තැන්ටම යනවා පහවු. දිගට මහොයාගෙන ගියොත් නැත්තම් මූලි ධර්මතාව ස්පර්ෂ පත්තෙන්. එදොට හේතු අවබෝධ කළා හේතු නිරෝධය අවබෝධ කළ සංඥාවසන් කරන්නන ස්පර්ශය අයි කරන්නවාට. රෝද්‍ය බෝද ක එකට ප්‍රතිපද බෝධ කළ. ඒ ඒ සංඟවුණ ර්ේ ගණ්ඩෝනද නැද්දිලී සංඟවුණන වර්ථයේ ගත්තනම් විද්‍යා. සංස්කාරස්කන්දය බදරජාන දශනගන මං අවබෝධ කළ. ඒ හේතු අවබෝධ කළ ඒති ස්පර්ෂි ප්‍රත්තිීං. ඒ හේතු නිරෝධය අවබෝධ කළ එනයි ස්පර්ශය නිරුද්ධ කරන්නෝනේ. නිරෝධය අවබෝධ කළලා ඒකට මාර්ගගේ ප්‍රතිපදාමං අවබෝධ කළලා. ො රෝද නිනයි. ඒකට මාර්ගෙ මං අවබෝධ කළ ආර්ාක මාර්ගේ ලොකොර පත් ආර්ස්ාංගික මාර්ග. තර විංඥානස්කන්දය අවබෝධ කළ. විානකන්දෙ හේතු අවබෝදධ කළ මරපච්ච විා. හේතු අයි නාම රපකටයි ක්‍රාත්මක වෙන්නට දුන්නේ. නාමරූපදක සකවනේ පෙර කරමය. එන කර්ම අයි කලා. මුොල හේතු අයින් කලා කර්මය සංඥාවට මුොල් හේතුවත් කර්මය ස්පර්ශෂය අපි ගත්තට කර්මය හේතු. වේදරාවටත් කර්මය හේතු. රූපස්කන්දයටත් කර්මය හේතු. විඤ්ඥානස්කන්දයට ප්‍රධාන වසිගන්න නමරූපච්චය විඤ්ඥාන කියලා. ඇබැයි ගැමරට හොල්ල ගහාම කර්මය තමයි ව අන්න සංස්කාර එතුර බදුරජණන් වහසේ හේතු අයින් කළලා එකන කර්මයි සකස් කළ නෑ. උපේදන සංඥා සංකාර විං්ඥාන කියන ධර්මතා පහටම අයි කර්ම සකස් කළේ නෑ ඒතමයි ඉන්නවන දොට දැන් අපි ඒස්කන්ධයන්ගේ සැඟවනවර්ථය ගණ්ඩෝ නැද්ද එලියට නැද්ද. හැංගිලනේද තියන්නේ ඒ හැගිල තියන තා කල්ුව පහල්ලගන තදිින් අල්ලගාන්න මොකට උපාධාන කරගන්න. පංචුපාදානයි පංචකිව පහට උපාධනකිව තදිං ගන්නවාට ඒ පහ උපාදාන කරගෙන ඉන්නවද දුක්කා පංචුපාදානක් කන්ද දුක්කා. අන්න තොට හට ගැන්ම අවබෝධ කලා හේතු අවබෝධ කලා හේතු නිරෝධය අවබෝධ කලාන් ඒ ප්‍රතිපදාවනු ගමනී කළ දුකෙන් මිදීද මිදනද න ඇයි සම්ම සම්බෝධි පත්වනා ැන දුකින් මිදන කියනක එන අපි මේ මේ ධර්මතාවන්ට එන සැඟවුණු අර්ථය ග්ඩෝනද නැදද ගණ්ඩ සැඟුණු අර්ථය? සඟවුණු අර්ථය අරගෙන හේතු අයින් කරන්න. හේතු නිරෝධ. එනිමනයි එ නිරෝධගමිනි ප්‍රතිපද ආරයෂ්ඨාංගික මාර්ගගේ. එදාට දකි මංගාවේ මේ පාර. ඒමකද ආරෂ ග මාග න ය තම ං විල්ලති. දන්න මන තමහැ බැවිල්ලතිී නිතැට. ප්‍රති්‍ය වික්ෂ කල්ල බලපුහම තමයි තේරෙන්නේ ඇවිල්ලති නාර්යෂ්ටංගක මාර්ගය ලා අරස්කන්ද පහේ සැංඟවුණු අර්ථය ලියට ගත්තාම. තමන්ටම පෙනේ මං ඇවිල තියන බුදුරජාණන් වහන්ස පෙන්නල දීපු පාරි කියල ආර්යේෂ්නාගක මාර්ගයේ ධර්ම දේශන අවසන් කර. කාලිය එද රූපරාග රූපරාග මාන උද්දච්ච අමිච්චා එතනින් හැරි කරන්න දෙන්නේ. විද්‍ය ූපදවලීරයි එතකට පරලෝස පත්තිෙන්නේ කාලක්‍රයා කරන්නේ මරණයට පත්වෙෙන්නේති. ර පාවාකටික ලස්සන වචනන දතොර මේ බාව මොකක්ද කරන්න. ඇ මෙච්චර කාලයක්න කාලා ක්‍රිය කොළ පරලෝ සැපත්වන මැරුුණා කියනවා. දැයි වචන වෙනස් කරගන්න කෑමතින මේ බ කරගඩ වෙනවා දනද කවධාරය කවධරි කරගඩ වෙනවා හදයි එතැට බනකි සසනෙන් නිමන. උස්සා න්තන්න පුලුව සතිහා යෝනිසෝ මනනිසිකාරය ඒ ධර්මතා දෙක ටික්ක ගමනයන්ට ඒදන තියල ගමනයන් බේ එදැන එක්කතම යන්න ලඟින් මතියාගන්න අත්තා හරි්ඩ මේප ලඟින්ම්මතියාගන්න ඔොදට ආශයකන් ආශයකරන්ට සුද්දුසම දෙන්න කෞද සතියයි යොනිසෝ මනසිකාරය තියනවද නැත්තං අඩගහල ගන්ට ෙ නැට ලගිමතියා නින සසර දුක්ගිණ නිනවා සසර. හොඳයි දායික මාර විල පදිං චිමවලින් රෘදික ස ශ್්‍රයා කාන්ති රෘද්‍රියගු යනයි විසින්.

තා යික්ම භවයක දීම සිරු න පලො බස් යම් කෙනෙ ඇද පින් බල පොරොත්තු ඒප පින් අන ෝදැන් වුවීමෙන් සුවපත්තේ එපල ගේ සිරු ාති යික්මන් භවයකදදි තු නිවනින්ම සැන සෙත්වා කියල. ඉදම් මේ ඥාතිීනං හෝතු කියන ගාතාවන් කියන. ර කර ග න ත රාන නි ශක්තියන අපි දෙවියන්ටත් අන මෝදන් කරන සියලු වියෝොත්ම පින් න ොදන් ේ දෙවියනුත්තු ූනිවනින්ම සැනසෙත්වා කියල දෙවියන්ට පින් දෙෙමු. ట చట දවා නగ हिిka penyantang அdhiతran rak kang tulo kassaasan akasట ce naga हिka penyantang anditaత ciran rak kangsan sట చමట දවානග penyantang anత ciran rak kangtummang paraanti රැ්කරගත්තනත ප්‍රමාණ පුනිසාක්තිීන්ගේ බලයෙන් දරුමුණු බරන්ගේ රැක රක්ෂ කටයුතු ත් ්‍යාපන කටයුතු සාර්ථක වේවා එසිරල් දෙනාටමහපතක්වේවා ස තක්වේවා සාංන්තියක්කේවා නිදුක් නිරෝගි සුවපත් භාාවය තිරචීවන දීර්ගායි සම්පත් සැලසේවා එ සදාාමය උතුම්පුුණනි ශක්තිීන් ආසිිර්වාධයක්ම වේවා කෙල හිතාගෙන සාදුකය. සම්බදසාසන අති පූචන යාරය මහ සංගරත්යට දේශකයන් වහන්සේ ඇතුළ සියලු ලංකාහ ලෝකවා සියල නා මෙ පවත්නාව කොරෝණාව සංගතයෙන් මිදීම සඳ වසංගතයේ තායික්මනින් අපේ රට ඇතුළ මේ ලෝකය තයික්මනින් රටක් තුරංගව ලෝකෙන් ම තුරංගේවා ඒ සඳහම උතුම් පුුණ ක්ති හේතු ආසනාවේවා කෙල හිතාගෙන සාධකයන්. අවසාන වස්යෙන්න බාප සෑම දෙෙනනාටම යතුම්. සශක්තිය ්‍රර සත්‍ය ධර්මය අවබෝධවීම පිණිසම හේතුව අසනාවේවා කෙළහිතාගෙන සාදුක්‍යය. සියල් දෙනටම ආසිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්චං මත්තාප්‍රචායිනෝ චත්තාාරෝ දම්මා වඩ්ඩන්තිී ආයුුවන්න්නෝ ස්ුකංබල ආුරාරෝග්‍ය සම්පත්තිී සග්ග සම්පත්ති මේවති. Quan ตනිบාන සంපத்தி இමිනාते සமிච්චතු